ජාතික කම්කරු උපදෙස් සභාව නියෝජනය කරන වෘත්තීය සමිතිත් එහි හිටපු අපේ වෘත්තීය සමිතිය එකතු වෙලා අද මේ කොළඹ කොටුවේ ඇවිල්ලා වැඩ කරන ජනතාව දැනුවත් කරන්නේ ජනවරමක් නැති කම්බි වැටෙන් පැනලා ආපු මේ රාජපක්ෂ හොර නඩයයි පිටිපස්ස දොරෙන් ආපු ජනාධිපති වික්‍රමසිංහයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උමනාවට අද රටේ කම්කරු නීති 13ක් එක පොකුරට ගෙනල්ලා සංශෝධනය කරලා ලෝකේ කොහෙවත් නැති අයාටේ වැඩ දින අහෝසි කරලා මේ ලංකාව නෙමෙයි ලෝක ඉතිහාසය ඇතුළේ මිනිස්සු සටන් කරලා දිනාගත්ත රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන් දහනම් කළ තිබිට නීති සංශෝධනය කළ රාත්‍රී සේවයේ යෙදවන කාන්තාවන්ට රාත්‍රී සේවාව ගන්න දරුවන්ගෙන් වැඩ ගන්න අතිකාල නැතුව වැඩ ගන්න අලුත් නීති ගේන්න හදනවා ජනවරමක් නැති ආණ්ඩුව. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ ගේන කම්කරු නීති සංශෝධන පිළිබඳව අපේ ස්ථාවරයේ රටට කියලා මේ වෙනකොට අපි ආණ්ඩුවල දැනුම් දීලා තියෙනවා මේ ඊනියා කම්කරු නීති සංශෝධන වහාම හකුල ගන්න. රටේ නීති සංශෝධනය කරන්න ඕන දැන් කොහමද? ලෝකේ පැයට වැඩ කර 1800 ගණන්වල. දැන් ලෝක මිනිස්සු වැඩ කරන්නේ පැය 6යි. රාත්‍රී කාන්තාවන් සේවය යොදවන්නේ ඒ වෙනුවට මිනිසුන්ට පහසුකම් සපයන. ළමයින්ගෙන් වැඩ ගන්න එක වෙනුවට ළමයින්ට ඉස්කෝලවල ඉගෙන ගන්න පහසුකම් දෙ. ඒ වෙනුවට අතිකාල වැඩ කරන්න නෙමෙයි මිනිස්සු පැය 8ක් වැඩ කරපුවාම ජීවත් වෙන්න පුළුවන් පඩියක් දෙන්න. අහසසට බඩු මිල නැගලා අනිත් පැත්තෙන් වතුර බිල වැඩි වෙනවා, ලයිට් බිල වැඩි වෙනවා, පඩි වැඩිවීමක් නැතුව තියෙද්දි අද රටේ මිනිස්සුන්ගේ පැය 8 වෙනුවට පැය 12, 16, 18 වැඩ ගන්න පුළුවන් ගෙවන් නැතුව නීති හදන්න හදනවා මේ ආණ්ඩුව. ඒ නිසා අද වැඩ කරන ජනතාව දැනුවත් කරමින් අපි කියන්න ආවේ මේ ඊනියා කම්කරු නීති වහාම හකුල ගන්න. මේ නීති පරාජය කිරීම සඳහා රටේ වැඩ කරන ජනතාව එකතු කරමින් කම්කරු නීති හකුලා ගන්න අතෙක් මේ සටන ඉස්සරහට ගෙන යන්න වැඩ කරන පන්තිය නියෝජනය කරන සියලු වෘත්තීය සමිතිය ඒකාබද්ධව ඒ අරගල ඉස්සරහට ගෙන යනවා කියන පණිවිඩය කියන තමයි ජනතාව දැනුවත් කරන ක්‍රියාමාර්ග අද ගන්න යන්නේ.